යිබෝන් සුබ දයසනක් කදත් පිස්සු ප්‍රදුවිදියටම සූදානම් වන්නේ ශුලංකවි පුවත්වල පලවී තිබෙන නවතමතුර තෝභ වෙතගන්න ගන මිදිරිය ආරම්භ කරන්නට දෙදස් විස්්වර්ෂයේ සැපතඹ මස හතරවැෑනිී සිකරාදා දවස. එතින් අදවස්ෝබට යහපත්දවසක් වවා කියන ප්‍රර්ථනාවයි කරන ගමන් සූදානම් ලංකදපේ වෙතට දහන යුම් කරට ලංකතිප පුවත්පතියේ ප්‍රධාන සිරස්තලය මෙසේ වාර්තාරතිබෙනම විස්ක බතුර කර බෝතල් නවසය විසි හතරක් පිට රට යබලා රීක්වී තුනක් ක්‍රරිමාන්ට් කියලා. තා පලකරතිබෙනවා විදේශයන්ගෙන් ගෙන්වන ලද මත් පැන් වෙනවට වත්‍ර බෝතල් පුරවා රේගු බදු වංචා කරමින් ප්‍රති අපනයනය කරන මහා පරිමාන මත් පැන් ජාරමක් සිදුකළයයි කියන සිද්ියයක් සබන්ධය ලාංකා රේග ේස් ලකා රේගු ප්‍රධන රේගු පරික්ෂක රේකු ඇතුළ ේගු පරික්ෂකරුන් තිදෙනෙකු ලබන දාහතර වනදා දක්වා රක්ෂ බන්ධනා ාර ගත කරන ලෙස. කොළම්ඹ ප්‍රධහන මයිස්ත්‍රවත් ලංකාත් ජයරත්න මෙෙනවිය ඊයේ නියෝක. කියලා අද මෙසේ වාර්තාාවක් පලකර තිබෙනවා ලංකාදීප පුවත් පත කිසේ වෙතත් විස්කි වත්‍රබෝතල් කර මේ ආකරෙන් ප්‍රති අපනන කිරිීමේ සිද්ධිය පිළිබඳව එම වාර්තාව එවගේම ලක්ෂ පණහක කුඩු පොල් ගෙඩී පහක් ඇතුළේ අඹු සැමි ජෝඩුවක් සමඟ තවත් තිදෙනෙකු අධිේගි පිවසේදී මාට්ටු කියලා තමයි වාර්තාාවන්නේ රුපිය ලක්ෂ පණහකට අධික වෙළඳ වටිනාකමකින් යුත්තු මත්කුඩු තෝගයක් පොල්ගෙඩී පහක් තුළ ශෝක්ෂම ලෙස සංඟවා යතුරු පැදියකින් පන්නදව අධිවේගේ පිවිසුම වෙත රැගෙන එමින් සිටිය සිටි අඹු සැමි යුවලක් මොරගා හෙන පොලිස් කණඩායමක් විසින් ඊයේ අලුවම අත්තරංගොට ගෙන ඇති බවට තමයි වාර්තාාවන්නේ එවගේ අපේ තවත් පුවතක් වෙතට අවදහනය යොමු කරමු අම්පාරය විතරක් මද්‍රසා පාසල් තුන් සය හතලෙස් පාහක් මොස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව දැඩි ලෙස දේශපාලනය කරණය වෙලා අධ අධ්‍යක්ෂ ආදාම් බාාවා මොහොමඩ් කියලත් වාර්තාාව පලරතිබෙනවා එකම දහන වන උගුලක් ඊට අතගසන ඕනෑම අයකු විනාශ වන බ රනිල් කියයි කියලා වාර්තා පල කරතිබෙන ස්වාදීන කුිෂණ සභස්ථතා පිත කෙටුව ආඩු කරම ්‍යවස්ථාවේ දහනවය නිසංශෝධනය උගලක් බවත් ඊට අතගසන ඕනෑම අයකු විනාශ වන බවත් එක්සත් ජාන්තික පක්ෂෙන්නා එක සහ හිටපු ග්‍රහමමාත්‍යය රනිල් බික්‍රමසිංහ මහතා සඳහන් කරන ලද පුවතා ලංකාදී පපුුවත් පත සේ ප්‍රධාන උොරතුරු අතරින් වාර්තා කරදදි අපි මිළන්ට සූදදානම අරු. තතර දහන ුම් කරට අරණ පුවත්පතයේ ප්‍රධහන ශරස්තලය විස්ස ගැසැටුවේ ඒ ජනපතිට වැඩරන්න පූර්ණ බලතල ඇමති දර දරන්නත් පුළුවන් මුක්තිය නැවතාත ඇ ඇමතිවරුන් තිහ සීමාව ඉවතට පාලිමින්තුව වසරකින් විසුරුවන්න ඉඩ දිත්ව පුොරබැසිකම මන්ත්‍රීකමට බාධාවක් නොවේ කියලත් වාර්තා කර තිබෙන වා ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනවවැ නිසාංශෝධනය හෝසි කරමින් ගෙන එන විසිබැන් නි සංශෝධනයයට අදා ගැ පතය ඒ නිකුත් වේ කියලා වාාර්තාවක්. එවගේම තෙල් නැවක් පිපපුරුණුත් බොරතෙල් මෙට්‍රික්ටොන් ලක්ෂ දෙක හමාරක් මුහදට කියලා වාර්තාව ඔබට මතක ඇති යෙදිනේදී වාර්තාවන අම්පර් දිිස්්‍රකයේසිට මොහුදු සැතපුුම් කිලමි එකක් එ මොහුදේ ශ්‍රී ලංකාවට ආසන්න මොහුදු සීමාවේ තෙල් නෞකාවක් ගින්නකට අසූනා. ඒතින් ඒ තෙල් නවකාව ආරක්ෂාකිරීම සඳහා ගින්න නිවාදැමිමස දහස්ශ්‍ර ලංකා නාමික හමුදාත් එක්ව සිටිය. තෙල් නැව පිපුරුණුත ොරතෙල් මට්‍රෙක්ටන් ලක්ෂ දෙක හමරක් මුහදට එවගේ උතුර නැගෙනහි දකුණුසාහගරයට විශාල තර්ජනයක්. අවට රටවල් රසකට අවධානම් ගින්න පාලනයට නවික හමුදාව යැයි කියල තමයි මෙසේ අරන පුවත්පත ප්‍රධානතුරතුර අතරින් භාතා කරන්නේ.ඒවගේම ඩෙල්ිමිර පුවත් පත වෙතකපිය දහන යමුකිරීමේද. ඔයිල් ටංකර් onන් fireය ඉද of අම්පාර් කියල තමයි වාර්තා කර තිබෙන්නේ තෙල් නෞකාවක් කම්පාරට අභියස මුොහුදුසීමාාවේදී මෙසේ ගින්නකට අසුව තිබෙන බවට අද දවසේ ඩෙලිමිරර් පුවත් පතත් භාර්තා කරතිබෙන වා ශලංකා. ගොඩබි මේ සිට මුහුදු සඇතමම තිස් අටකට එහා සංගමන් කන්ද තුොඩුව ආසන්නයිදී ආසන්නය. මොහුද කලාපේ මෙම තෙල් නෞකාව ගින්නකට අසුව ඇති බවට තමයි ඩල්ි නිිර පුවත් පත සඳහන් කරන්නේ නානතුරවා අපේ මෞවබිම ත දහන යොමු කිරීමේද. විසිවැනි සංශෝධනය ගැසට කරයි. අහිමි කළ විදායික බලතල යළි ජනපත යටතට පාලිමින්තුව වසරකෙන් විසුරුවන්න පුළුවන් ්‍යවස්ථාදායක සභහව පාලිමින්තු සභාව වෙයි දිත්ව පුරවැැසින්ට පාලිමිේන්තුව එන්න අවසර. එබගේ ඉහල තනතුරවලට පත්කිරීමේ බලය ජනපති යටතට කියලත්. ර්තක් එවාගේම පාලිමිේන්තු භෝජනාගාරයේ නිලධහරියෙකු හැටදාසක පගාවක් අරන් කියලා තවත් වාර්තාවක් අද මෞද්බිම පුවත්පතේම නරක් වුණු පළතුරු ප්‍රතික්ෂේපෙන් නොකරන්න මාසේකට තිස්දසක් ඉල්ලලා. එවාගේ මහලේකම්බරයාගේ කාර්රි මණ්ඩලේ අයෙක් කියලත් සඳන් වන ඇතින් පාලිමේන්තු ෝජනාගාරයේ නිලධහරයෙකු මෙලෙස කටයහිුතු කර තිබීම පිළිබඳව මෙසේ වාර්තා කර. තිබෙනවා මෞ්බිම පුවත්පත ඉන්නන්නතුරව දිනමින කැ ප අවධාන යමු කරම එහි ප්‍රදහන් රස්ථලය. ව්‍යවස්ථාවා කහදන්න විශේෂ කමිටුවක් කියලා. භර්තාාවක් පලකර තිබෙන වා නව ආණඩු කරම ව්‍යවස්ථාවක් සඳහා මූලිකෙටුම් පතක්කස්කිරීම වෙනුවෙන්. ජනාතිපති නීතිඥ රොමේෂ්ද සිල්වා මහතාගේ සභහපතිත්වෙන් විශේෂඥ කමිටුවක් පත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ කියලා. වාර්තාබං. බාදා දිනබල ඇමතිවරුන් රජ්‍යනනිල දහරින් කාර්යාලබල රැඳී සිටිය යුතුයි ජනපති නියෝග කරයි කියලා තවත් වාර්තාවක් අමාත්‍යංශවල මහජන දිනය වශයෙන් වෙන්කර ඇති බදාාදාදිනයේදී අදාළ ඇමතිබරුන් රාජ්‍ය ඇමතිබරුන් සහ අමාත්‍යංශය මෙන්ම අමාත්‍යංශය අනු උබද්ධ ආයතනවල නිල දහරින් වෙනත් කටයුතු සඳහ බැහැබ නොයෙන ලෙස ජනාධපති ගෝටාබේ රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල ැස්වීමේදී උපදෙස් ලබාදී ඇති බවට භාර්තා කරතිබෙනවා. ඉන්න අනතුර අපි දිවනි පුත්පත වෙතට්‍රධානය යොමුකරම එහි ප්‍රධහන සිරස්ථලයක්ත් භාර්තා කරතිෙල්ලි විශසෙන් ඇම දර සීම ඉවතට දිත්වපුර වැසියන්ට පාර්ලිමේන්තු වරම් කොමිචන් සබහ පත්කිරීමේ බලය ජනපතිට පාර්ලිමේන්තුව බසරකෙන් විසුරුවන්න පුළුවන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බයස්සීමාව අවුදු තිහ දක්වා අඩු කෙරේ අමත්‍යංශය දූර දැරීම සඳහා පවරා ගැනීමේ බලතල ජනපතිට කියලාවර්තාාවත් පලකර තිබෙනවා එවාගේම පොල්ගෙඩිය අස්සේ ලක්ෂ පණහක කුඩු දක්ෂණ අධිවේගිය ඔසේ කළ ජාවාරමාක අඹු සම යුවලක් ඇතුළු පහක් මාටට කිය භර්තාවක් එවාගේම අරුගම්බේ බොහුදේදී පැනම පැනමා ඉන්දන නබාක ගිනි ගනි, නවික හමුදා කාර්ය ම්ඩලේ බේරා ගැනිී එක් අයෙකු අතුරු දන් කෙලත් වාර්තාවක් පලකරති වෙනවා. CD කොස්තාපල් ලි මඩුවේ කුඩු ගබඩාවෙන් කෝටි පහල්වක කුඩු ඇදලා කොස්ථාපල් අල්ලන්න පොලස් කණ්ඩායම් තුනක් කියලත් වාර්තාාවක් පල කරතිබෙනවා එබාගේම කොරෝණ අමතක කිරීම භයානකයි යුද හමුදාපති කියයි කියලා තවත් වාර්තාාවක් ශ්‍රී ලංකාවී. කොරෝණ මෙවන විට සියල දෙනාට අමතක වී තිබෙන නිසා නැවත නැවතත් යුදහම්දා පතිබරයා විසින් ඒ පිළිබඳව මතක් කිරීමක සිදුකර තිබෙනවා. කොරෝන අමතක කිීම එතම් සුදුසන ඉතාමත් භයානකකාරයක් කියලා තමයි. ඔහු සඳහන් කරන්නේ. ඒ තොරතුරත් සම්ගින් අපි සදානම් අදටනීමිට ගන හිමිදිරියෙන් සම්ගෙනයන්නට හෙටත් අප මුණ ගැසමු නවතම ොරතුර රක් සමගින් එ එකකොට සුබදදායිදවසක් අබෝවන්. බතාවමත් අපේ චනල්ල එක සබස්්‍රයිब කරලන තිනම් මෙ දැන්මම සබස්්‍රයි් කරලා ලකමයතිල් බෙල්ලයිකන්න එකත් කලික් කරන්න ඒකම අපිටර් ලයිකකදදේලා යාල්ුවන්ටත් බලන්න ශා කරන්න.